අපේ channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා මුලින්ම කියන්න ඕනේ අපේ channel එක තාමත් subscribe නොකරපු යාළුවෝ ඉන්නවා නම් දැන්ම subscribe කරන්න අද මම ඔයාලට කියන්නේ පුංචි තොරතුරක් ගැන අභීත දියණිය කතාව හැමෝම බැලුවනේ ඉතින් මේ කතාවේ චෙන්සෝ අයියව නම් ඔයාලට අමතක වෙන්න විදිහක් නැහැ චෙන්සෝ අයියාගේ ඇත්ත නම තමයි බේසෝ බින් ඔහුගේ උපන්නම යොන් තේවු 1976 දෙසැම්බර් 9 වන දින ඉපදුණු ඔහුට මේ වෙනකොට නම් වයස අවුරුදු 44ක් වෙනවා. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් වුණු රූපවාහිනී නාට්‍ය ගත්තොත් එහෙම Brilliant Legacy, Temptation of an Angel, 49 Days සහ Dongi කියන නාට්‍ය ඔයාලට මතක ඇති. ඒ වගේම ඔහු Girlfriends 26 years සහ මේ රතිමා යන චිත්‍රපටවලද රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් මම මේ ඔයාලට කියන්න යන්නේ ඔහුගේ පෞද්ගලික ජීවිතය ලැබුණු තොරතුරක් ගැන. ඔහු 2013 සැප්තැම්බර් 14 වන දින උපාධිධාරී සිසුවියක් වූ තම පෙම්වතිය සමග විවාහ වෙනවා. 2014 වර්ෂයේ ජූනි 14 වන දින ඔවුන්ගේ පළමු දරුවා වන පිරිමි දරුවෙකු උපත ලබනවා. කෙසේ හෝ 2019 වර්ෂයේදී බේසෝපින් තම බිරිඳ සමග තික්කසාත වීමට තීරණය කරනවා. ඊට හේතුව ලෙස ඔහු සඳහන් කළේ ඇයට වෙනත් පිරිමියෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති බවයි. නමුත් ඔහු තික්කසාත වීමට සැබෑ හේතුව කුමක්ද යන වග නම් සඳහන් කර නැහැ. ඔවුන් තික්කසාත වී ඇත්තේ විවාහ වී අවුරුදු 6කට පසුව. බේසෝපින් තම බිරිඳ සමග තික්කසාත වීමෙන් පසු තම පුතාගේ සාර්ථකත්වය සඳහා නීතිමය සටනක් ආරම්භ කරනවා. ඊට පෙර ඔහු තම බිරිඳ හා පුතා සමග ප්‍රීතිමත් දිවියක් ගත කර ඇති නිසා ඔහුගේ රසික රසිකාවියන් නම් මේ සම්බන්ධව ඉතාමත් පුදුමයට පත්වලා තියෙනවා. ඔවුන් දෙදෙනා තම පුතු ගැන නීත්‍යානුකූල එකඟතාවයකට පැමිණීමට අපහසුත් වීම නිසා අවුරුදු 18 වන තෙක් ඔහු රැකබලා ගැනීම සිදු කරන්නේ කවුරුන්ද යන මග අධිකරණය විසින් තීරණය කරනු ලබනවා. ඉතින් මේ ප්‍රශ්නය නිසා චෙන්සෝ අයියට ආදරය කරන යාළුවන්ට ගොඩක් දුක හිතෙන්න ඇති. කොහොම වුණත් ඉතින් ඔහු ඇත්තටම දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ නිසා අපි ඔහුගේ ඉදිරි රංගන කටයුතු වලට හදවතින්ම සුබ පතමු. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න.